ඔබම සුබ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී රත්තරන් අමිතාති දේවපති ජර්මනිය දිවස් ප්‍රසායතුමාගේ 33 වෙනි ඒ පරිච්ඡේදෙට ගියහම අපිට දකිනවා, එතන සඳහන් වෙනවා ශ්‍රදෝ ස්වාමීන් වහන්සේ ජර්මියාට දෙවන වතාවටත් අනාවරණය වුණයි කියලා. දෙවන වරටත්. ඉතින් ඇයි දෙවෙනි වරටත් ස්වාමීන් වහන්සේ අනාවරණය වෙන්නේ කියලා අපි අහපුවම අපිට දැනෙන දේ තමයි ජර්මියා කරදරයට පත් වෙලා ඉන්නකොට, ප්‍රශ්නයට අරගලයට පත් වෙලා ඉන්න මොහොතේ තමයි ස්වාමීන් වහන්සේ නැවත නැවතත් ජර්මියාගේ ජීවිතයට එන්නේ. මෙන්න මේ වගේ අපේ ජීවිතෙත් අසරණ වෙන මොහොතවල් තියෙනවනේ. කවදාකවත් බය වෙන්න එපා රත්තරන් අම්මේතාත් දේවපතේ. මොකද දන්නවද හේතුව? ස්වාමීන් වහන්සේ අන්න ඒ මොහොතේදී අපිට අනාවරණය වෙනවා වෙනවා වෙනවමයි. මං කියන කරදරේන්නේ ස්වාමීන් වහන්සේ අනාවරණය වෙන්න විතරක් කියලා එහෙම නෙමෙයි. නමුත් අපි අනිවාර්යයෙන්ම කරදරේවට මුහුණ දෙලා ඉන්නකොට බය වෙන්න එපා. ඔබ ජල මැදින් ගිනි මැදින් ගියත් බය වෙන්න එපා. ශුද්ධෝ ස්වාමීන් වහන්සේ අපේ ජීවිතය තුළ අනාවරණයලා උන්වහන්සේගේ ශක්ති සම්භාරය අපිට ලබා දෙනවා ජීවිතේ නිර්භීතව ධෛර්යවන්තව මුහුණ දෙන්නට. ඒ සඳහා ඔබට ජේසුගේ ආශිර්වාදය නොඅඩුව ලැබේවා. ආමෙන්.